ඔමදහනක් ඔබෙකොන්නේ මධ්‍යහන ප්‍රධාන ප්‍රෞෘත්්‍ය විකාශය සමකෙන් මම නචෙත් මාතරකේ. මම බල්කිියවඩලමත්ත ප්‍රධම නවදහනය ප්‍රවෘද්ති රස් තලවෙත. විද්‍යාපීටවලට සිසුන් බඳවාගෙනීමේ ගැසට් නිවේදනයනෙකුත් කෙරේ කොළම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ වැැසකට පැය විසි හතරකට ජලය කැපෙයි. ඇමෙරිකාව විනිසූලාවට තින ආදාග කපාහරිම ලකුණු රාජ්ච සේවකයන්ට තීරුපතුරු රහිත වාහන බලපත්‍ර යළි ලබාතීමට මුදල් ලබා්‍යංශය සමග සසාකච්ඡාර බව අවතේ ක්ෂම කිරල්ල මහතා අද පාලිමේන්තුවයේදී ප්‍රකාශ කලා පාලමන්තුව වැනිදුරතුරතුරු දැනීම සඳහ දැන සම්බන්ධකරගන්නවා එහි සිටින අපනියෝචිත දනුෂ්ක පණඩාරය. Iයිබෝන් අදත් උදසන දහැ එතිහෙට කතානායක කරු ජැසූර මහතාගේ ප්‍රහනප පෙන් පර්ලිමෙන්තුුව ඇැත්වන. ාවරනයෝග විසි හත ෙකැටසේ පාලිමන්තුමන්ත්‍ර අුර කුමර දිසානායක මහතා ප්‍රශ්යක් යමු කලා තාජ සේවකැන්ට දීතිබූ තීරුබදු රහිත වාහන ගෙන්ඩීමේ බලපත්‍රය අහෝසි කිරීමෙන් තාජ සේවකැන් හා නිල හරන් අපහු තාාවට පත් වැති බවත්. මෙෆිළිබඳ රජය ගන්නා ක්‍රියමාර්ග පිළිබඳවත් න්්‍ර යා සි. ට පිළිතුර දුන් සහනක ත ක්ෂන් කිර හතා්‍රකාශ ක, ජ නිල හ හ සේවක පහසතාව පත් ති බව සමන් පිගන්න ව. පිබඳ ජ අවදහනය කடிනම කර ද ම සද සා ක මට මක් බදීම යක්රන ව ්‍රකාශ ක. අුව න්්‍ර ද ේවා න් මහතා ්‍රකාශ කල. ම ක් ජනපදය සහ ලකා ජ ැගන . мер කාන ුදකාන ක් ඉදිකිරීමට නියමිත බවට, විධ ධ්‍යවාර්තා පලවන බව, ිළිබ ජ ස්ථාවරය පිළිබඳවත් මන්ත්‍ර ර ති . ඊට පිතුරදුන් සහ නා ක මත්‍ය ලक्षම රල් ම ශකළේ වැනි යුදකන වක් ඉදිකිරීමට, කිසිදු සූදානමක් නැති බවත් වැනි අසස්්‍ය මාධ්‍යවාර්තා පිළිබඳව තමන් අවදහනයමු කරන බවත්න් අත්‍යවර කාශ . വി ുද ുක් ഇിකි ීම സൂധാനമ നത ത് മരിാു ാ്തികാ ാ മകി ി ിുത്കരാത ത് ാ് വരാ കാകാ . ത് നക് അ്ാത് ാന സി് ാ കാകല ുറെ ആ്ുകത് ദവ ොරു പ്ചാ കനാ യ അ് ാത് വര ക ക ്് ത് പലി ്െി ത് ന പത് ക് പ ് മ നശ് ണ്. නම ව්‍යවස්ථාවෙන් ජනතා පරමාධීපත්්‍ය බලේට, හානියක් සිදු නොවන බව, ආචාරය ජයන්පතිය වික්‍රමරත්න මහතා පවසනවා. සාධහරණ සමාජයක් සඳහා වූ ජනතා්‍යාපාරිල්, කොළඹදී පැබත්වූ බාතිහමමුකටෙක් පෙමින් එමහතා මේ බව කියා සිටිය. දවසල සාකච්ඡා වෙන මෙහිුම් කමිටේ වාර්තාව සහ ඒමත පදනංගල දුරපපු විසසක් කමිටුවේ ඉති මේස රූපය වාර්තාාව වෙනු පරමාදිීපත්වය ෙදන්න්නෑ ඉළඟට රටක් හට නොබෙද හෝ බෙදිය ොැකි රටක් වව සයිලඟට කියෙන අන්ුක විවස්ථාව ඕනම සංසෝදධයක් සඳහෝ පරි්චින්නකොට ඒවනුවට වෙන තාන්ඩුක විවස්ථාව පැනීම සඳහා බලය අණඩුක විවස්ථාව දක්ව ඇති ආකාරයට පර්ලිමේන්තු නිගෙන පද්දේ තියෙන විවස්ථාවකට සහ ශ ංකා ජනතාව ස න්න. ල ැවරියත් වර්තමාන විවස්ථාව හරක මැත පුලන් දෙව ජනතාවකෙ නව යෝජක විවස්ථාව අතේ දීනතින පරතල සියල්ලම පසු ගණඩපුුල්ලු. පලාලසවා ක්‍රමයදම වසි කරන්න පුළලුවන් අවශ්‍යනම් මධ්‍යම ව්‍යවස්ථාදායකෙන්. හිදරජ පක්ෂ දශනාව යුද්ධෙන් පස්සේ එකද වෙලාතින බල බෙදීම් සඳහ. ඒවගේ මෙයා යෝජාවලයක් නලතින බලයබදීීම සඳහ. ඒගෙනපු යෝජනාවලියේ ඒකීකන වචනය සහන විශේෂම දෙවල ජනතාව ගර්රගල දිනින් දින දිනින් දෙෙන ජා්‍යන්තර කරනවමින් තිීර මන්තිෙන මුස්ලිම් ජාව බන්ගේ බල සම්බන්ධයෙන් යම් කතිකාවතක් ආරම්ම කරින් පවතිනවා සිංහල ජනතාව ඒසේ අපේ ජාතිවාදී පැල්ලට අහුවේ ජාතිවාදනගේ පස්සෙ ගහිල රක විනාසයටට පත් කරන්න උත්සාකරමින් න අවස්ථාව පර්ලිේතුව ්‍යවස්ථාව ලක් ල ද. මන්ද ර එක එක් හරත්දංව ව්‍යවස්ථ පෙදරල් කිය යනකටියේ එඒ කොමටුල නාකට පත්ත හටියේ ේශපා වාස සඳහා වි්‍යවස්ථාව නිර්මාණ කන පවතිද පෙඩරල් ලටබ නිවස්ථාවක්කය තමන්ගේ දේශපාල වාස ලගන් සකර ම හ දේවල් ක්ෂ ලෙකයි. පහරකෑමට ලක්කෝ මියගිය හා අතුරු තන්පෝ සියලම බාධ්‍යපේදීන්ට කඩිනමින් යොක්තිය ඉටුපිය යුතු බව ැතියමතිවරුන් පෙන් පාතනපා. වදහිංසාාවට හා අතුරුදන්විීමට ලක්වූ මාදේදීන්ට යුක්ති ඊටකන ලෙස ඉල්ලමින් විහර මහදේව උද්‍යාන ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්වනා. නිදහසේවේදිකාව සහ සිවිල් සංවිධාන එකමතුවයි මේ සංවිධහන්න කරතිබුණේ. මැති ඇමතිවරුන් සහ සමාජ ක්‍රයකාරින් පිරිසක් ඊටෙක්ව සිටිය. ියගිය පහරකෑමට ලක්වෙච්ච උතුරේ දුණේ සියලු මාධ්‍යවේදීන්ට යුක්තියක් කිෂ්ට වෙන්න නේ එහෙම නොකරු නැවතවරක් මෙම තත්වය ඇතිවන්න පුළුවන්. එක තකින් ආණ්ඩ විදි අපි සතුට වෙනවා ගතුණු වසර හතරතුර උතුරේ හෝ දකුණේ කිසි මාධ්‍යවේදීෙක් තමන්ගේ ෘතිය කටයුතු අතරදි මරට පත්තු වන්නේ නෑ කිසිම මාධ්‍යවේදෙට මේ රජර්ති පහරන්න සිද්ධ නන්නේ නෑ තිහාසේ වැරදිකරපයට දනුවම් දෙන්න ඕනේ අනාගතයේ නැවත එවැනි වැරදි නොකරන්නට පේ ආ්ඩුවත්. මෙම ණ පිළිබඳ ්‍රමුගතාවයක් ලබාදිය යුතු මයි ොකද මාධද හ හරන ර ො වරකිරීම. පෑරෑරයාම ගාතනයට රක්වීම පටන් ගත්තේ අවුදු විසි අත්‍ර විසිපාට කලට සැල්ලා. අපි මේ ආණ්ඩුව පිටුවන්න වෙලාවේ මාදිය වේදීන්ට ජනතාටත් පොරොඳුවත්තුන්න මේවා ගැනස්ොයලා නීතිය ලින්් කටයුතු කරනවා කියලා තාමත් එකක්වත් අවසාන් කරලනෑ නීතියේ සරහ අතිකරණය සැල්ලා බේකටවා කියන අයව ගැනල්ලලා ජිපත් කරන්න ඕනේ කියෙනටම අප ඉල්ලි. ජාතික අධ්‍යාපන විද්‍යාපීට වලට ශික්ෂණ ලහබීන් බඳවාගැනීමේ ගැසට් නිවේදනය නිෙකුත් කරතිබෙනවා. දෙදහස් දහස්සේ සහදිදහස් දහත වසරවල අපස උසස් පෙළ ප්‍රතිඵල මත, ජාතික අධ්‍යාපන විද්‍යාපීට සඳහා ශික්‍ෂණ ලහබීන් බඳවාගැනීමට අදාළවයි ගැසට් නිවදනය නිකුත් කරතිබෙන්නේ. ඒ තුන්න වුරුදු පූර්වසේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිපලෝමා පාටමාලාව සඳහායි. මේ සඳහා අයිතුම්පත් කැඳවීම ලබන පහළුස්වලදායින් අපසන් වනවා. ව උසස් පෙළ ප්‍රतिඵමත ශිෂණல்හබීන් හර දහස වර සඳහා ශික්ෂණல்හබීන් හර දහසක්ද වශෙන් දෙවනපුराපිහිටේ විද්‍යාපීට දහනවයක් සඳහා මෙසේ ශික්ෂණලහබීන් බඳවාගනීම நிமிයිමර ශலாக்கா கொருුසේව व්‍යවස්ථ සංග්‍ර ල් සංශோතනය කத்திෙනවා ගෙනු මිගන්වම් ප්‍රියාවලිය සවිපල්ලකන්වමින්, මෙරට පාසල් පද්ධතිය වෙත ගුණාත්මක සේවාවක්, ගුරුවරුන් වෙතින් ලබාගැනීමත්, ගුරුවරුන් සවිපල් ගැන්වීමත් මෙම ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ අරමුණයි. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියත්මක කිරීමේදී සංශෝතනය වයුතු වගන්ති රැසක් ඇතිබව හඳුනාගැනීමෙන් අනතුරුවයි, එල් සංශෝධනය කිරීමට පේවර ගැනුණේ. මෙයට තේ අත්‍යවශ්‍ය කරුණු දහසයක් සංශෝධනය කරතිබෙන පා. අත්‍යවශ්‍යය නීකරන කටයුත්තක් හෙතුවෙන් ප්‍රදේශ කිහිපයක ජලසපයවුම අත්හේටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මන්ටලය දැනුක්දනවා. මහරගම බොරලස් ගමුව කොට්ාව පන්න්නිපිටිය, රුක්මල් ගම පැලැන්වත්ත මත්තේගොඩ, හෝමාගම මීපේ සහ පාදු කියයන ප්‍රදේශවලට හෙට පෙරවරු අටේ සිට අනිතා පෙරවරු අටදක්වා පැයි විසිහතරක කාලයක් ජලසපියුම අත්හිටුවීමට නියමිතයි. மேயாத்தர கதுருவல நகரய பொழுு நருவ நகரய பொலுன்னருவு மூலிக்கருஹல குறுப்புகந்திய முஸ்லிீம் கொலனிய ஹத்தர் அல பிரதான பாறு ஜயந்தமாவத்து அக்கர பாான்சிய மாணிக்கம் பட்டிய பிரதானு பார சகா. කුවෙන පොලිස් බල ප්‍රදේශයන ස්ථානවලது අනිතා පස්සරු අටියසිට සඳදා පෙරවරු දහයදක්වා පැය දාහතරක කාලයක් ජොල සැපවම අත්හිටුවන බව ජෝතික ජලසම්පාදනහා ජලාපවාහන බන්ඩලිය නිවතනය කරනවා. ඒහේතුවෙන් පරිභෝකිකයන්ට සිදුවන අපහසතාව පිළිබඳව කනකාටුව பல කරන බත් අ්‍යවශ්‍ය ජලියෝ රැස්කරගන්නාලෙසත් ජෝතික ජලසම්පාදන හා ජලාපහන බන්ඩලිය වැඩතුරටත් සඳහන් කරනවා. උත්තරදවී දුම්ප්‍රිය ජනතා අයිතියට පත්කිරමේ සමාරම්භක චාරිකාව ලබන එරිදා කොළඹ කොට දුම්්‍ර ස්ථානෙන් ආරම්භ කරනවා කොළඹ සිට යාපනය කන්කසන්තුරයි දක්වා උත්තරදේවී දුම්්‍රිය දහවනය කරනවා උත්තරදේවී දුම්ප්‍රියට යොද වන නව බලවේක ක්ටලය ආනෑනය කර ඇතේ ඉන්දියාවෙන් එහි මැදිරි සංඛ්‍යභහයක් වයම් සමනය කළ පළමු පන්තියේ මැදරියයක් මෙන්ම දෙමන පන්තියේ මැදරියකින් ද එය සමන් වෙතයි. මෙම දුම්රියෙහි එකවර මගින් හත්සිය විසි හදරදිනිෙකුට ගමන් කළ හැකිවනවා මෙම දුම්රේ ගමන්ගන්නා මගින්න්ට තමන් බැසීමට බලාපපුරොත්තුව වන දුම්ර්‍රියස්ථානය පිළිබඳ තොතුරු GPSP ථක්ෂණ ඔස්සේ දැනගත හැකිවීම විශේෂත්වයක්. මෙම දුම්රිය ගමන් ආරම්භකිරීමේ සමාරම්භග උත්සවල්, අමාත්‍ය අර්ජන රණතුංග හා ශ්‍රීලංකාවේ ඉන්දිය මහකොමසාරිස් තරංජිත් සිංහ සන්ධයන මහත්තරන්ගේ ප්‍රධානත්වනුවේ ලබුණ එරිදා පැවැත්වීමට නියමිතවතිබෙන්නේ මෙ අතර උතුරේ සහ දකුණේ සංහින්දියාව සංකේතවත්කරමින් දුම්රිය සහරම්භක චාරිකාවට සමගාමීව, යාපනයේ පාසල්ලමුන් සඳහා, පොත්පත් ඇතුළු පාසල් උපකරණද රැගෙනයාමට නියමිතයි. එම සමාජ සත්කාරය සඳහා එක්වීමට අපේක්ෂාකරණයිට තම පරිත්‍යයාග, නරතානය විජයවර්ධන භාාවතය පිහිටි ප්‍රවාහන සිවල් ගුවන්සේවා මාත්‍යංශයට හෝ නරහින් පිටස් ශ්‍රීලංකා ගමනා ගමන බණඩලි ප්‍රධාන කාරර්යාලයට භහරදින ලෙසට අමාත්‍යංශය ඉල්ලා සිටිනවා. කලා කීර්ති සුමිත්‍රාපිරිස් මහත්මයට සහ ඩ. ගුණරත්න මහතාට ජපානයේ විශේෂය ඇගම් සම්මාන දෙකක් පිරිනවාති වෙනවා. කලා සහ සංස්කෘතික සබඳතා ශක්තිමත්කිරීම වෙනුවෙන් සුමිත්‍රාපිරි මහත්මියයට සම්මානහි මෙබුණනක්. පන ශ්‍ර ලංකාක සමඳධතා ශක්තිමත්කිරීමට දැක් වූ දයිකත්පේ වෙනුවෙන් ඩස්කුණ රත්න මහතාට මෙම සම්මානය හිමවතිබෙනවා. මෙම විශෂ ඇකවුම් සමාන පිරිනැිම ශ්‍රීලංකාවී ජපානතානාපති නිල නිවසේදී පවැත්පනා. ඒ ජපානතානාපති අකිරා සුගයා මමහතා අතින්. මෙ අස් තවට කතානායිකකරුජෑ සුරේ මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ විශෂ ආරධතයන් පිරිසක් එක්ව සිටියා. අපේ චිත්‍රපටි ජපානය මිල දීලා සන්ර්ක්ෂණය කරන්න අරන්තියනවා ජපානෙන් අපි ගැන යම් බිදිහක ලංකාව ගැනඋුණඒ ජනතාවට දැනුවත් කිරීමක් කරන්න අවස්ථාව ලැබිල තියෙනවා ඉතින් මෙහෙම අවස්ථාවක් වට ශවිශේෂයි වටවල ෆයිනස් වනවා රක්ෂිතය ඇති වූ ගින්නකින් අක්කර හතරක පමණ ප්‍රදේශක් විනාශී තිබෙනවාා. වටවල දමිල භාවිිත්‍යාලේ අසලින් මෙව ගන්න හටකත්බවයි ප්‍රදේශ්වාසිෙන් සඳහන් කළේ. ඒ ්‍රාත්‍රේ හටකත් ගින්න අද අලුයමතෙක් පැවතුනා. කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිීසිය සැකඵල කරනවා. වටවල දකරේට පානිය චලේ ලබාගන්නා ස්වභවික ජලමූලාශ්‍රද මෙම වන රක්ෂිතය පෙහිටාතිබෙන බැවින් ඒවා සින්දයාමේ අවධානමක්ද මෙමකින් ඇතිවන බවයි පරිසරපේතින් සඳහන් කරන්නේ. ජனாතිපති තුමාගේ மானනසිකත්වය සබහන්ந்தேன் ඩුවගුණு කළ, லක්மாளி ජாய்වර්ධන යන අයට එரහිபு அமாத்திவரருගේ லேකம் සங்கமே කළ පැமிිனிලකටදාல කට උත්තර ලබාදීම සඳහා එම සங்கமே නිலதுහன் අපராධ பක්ஷண දෙபார்த்தமேන්තුවට පැமிිனியா. இன் அனுத்துருவு சங்கமே லேக்கம் அஜ ජෑசுந்தரம்හතා மா්‍යහய මෙසේ අදහස් ප කලා. මේ තැනැත්තිය හිතා මතාම මේ රටේ නායකයාට අටේ ජනතාව හැටල රක්ෂයක් චන්දය තුු ජනතාවට ඉසාල් අපහසයක් කරන්න නිින්දාවක් කරන්න තමයි මේ පැමිල් ගුණ කරලා තිබෙන්නේ රටේ ඉනියාවාදිීගේ බලවේග මත මේ තැනැත්ව සම්බන්ධව නිසික්‍රියා මාර්ගෙන තැනැත්තිය නීතියේ රැහැනට ගන්න කෙනක තමයි අප ප්‍රකාශයක් දිල සටහන් කරමින් ඉල්ලා සිට. ඔතුර උතුරු මැද වව සහ නැිණ හිර පලාත්වලත් හම්බන්තුර දිස්ශ්‍රික්කේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණු විතා දෙපාර්තමන්තු සඳහන් කරනවාා. නොබර එලිය රප්නපුර ගල්ල සහ මාතර දිස්ශ්‍රික්කවල ස්ථාන කිහිපේක, අදපස්වරයේේ වැසි හෝ ගෙුරුම් සහිත වැසි තිිය හැකි. නැකිනි හිර මුහුදු ප්‍රදේශවට, මද වැසි ඇතිිය හැකි අතර අලිකොත් මුහුදු ප්‍රදේශවල ප්‍රාන වශයෙන් වේලි කාලගුණ තත්ත්යක් පැවතිය හැකි බවයි, එම දෙපාර්තමේන්තු වැඩිදුරටත් සඳහන් කරන්නේ. ශ්‍රලකා වෛද්‍ය සමහාවට නව සभाපතිවරක්, තෝරා පත්කර ගැනීමට නිලවරණයක් පවත්වන ලෙස රාජයේ වෛද්‍යන ලදහරින්ගේ සග මේ සහකාරලේකම් වෛතිය නවින්ද සොයිසා මහතා පවසනවා. එම සංමය කොළඹදී පැවැත්තු මාධ්‍යහමකට එක්වමින් එමහතා මේවාාව කියයා අසිටියා. අප ියෝ න ඉදිරි ස තු ල හ ය තු හ ුදකට ැ න ගන රජ දාන. වනා ලිනිසා තම ගොවිතැන් කටයුතු ඇනහිට ඇති බව තලාව නබඩ වැව ගම්වාසින් ප්‍රකාශ කරනවා. බලධහරින්ටම පිල්බද කොතෙකොත් ැමිණිලික්කළත් ඉම්පලක් නොවූ බවටයි එමකම් වැසියන් චෝදනා කරන්නේ. අනුරාධපුර තලාව නබඩ වැවගමානයේ වැසියන් ජීවත්වන්නේගොවිතැනෙන්. දේලුම් මිරිස් කෙසිල් සහ බට ඉරිගූ ඕුන්ගේ ප්‍රධහන්න වැවිලිභෝග වනවා. එහෙත් වෙහෙස මහන්ස වී ගොඩනැගූ තම වගාවන් වන්න අලින් එක රෑකින් විනාශකර දමන බව මෙම ගොවීන් පවසනවා. මෙමන විට ප්‍රදේශයේ ජීවිත හතක් වන්න අලින්ට බිලිවී ඇති බවද ඔවුන් පෙන්වාදිනවා අපිට දැන් කරන්න දයන්න මද ම බැංකුට නාය ලර ෙදර යන ගෑනුන් නේදය අත්තරම්බල ර රන්න දේ. අපිට හේනක්වත් කරගන්න විදිියන්නේ. වනජීවී නිලධාරීන් ගලයාය හිටියට අපට කිසිමඋපකාරයක් නෑ අලි වැටත්තියෙනවා තිබුණන්ට වැඩක් නෑ ඒ හැම දාමුලා රෑට ඇවිල්ලා ගඩනවා. ගොවිතනම් කරගන්න විදිියන්නෑ මේ අලිින් නිසා කිසිම සහනයක් නෑ මේ බලධාරීගේ. දම් මරණ හතාටක් වුණා ඒවත් මේ බලජාරයක ය ඇසරලා බලන්න හැන්දය හයහත වෙනකොට පාරක යන්ඩ නෑ. ඉතින් එව්වට කියනකොට ඒමිනිසගේ නහරි හරි යාලිියන්නගේ හිදානවා කියනවා. දාන දසක්න ඉති එව්වට විසඳු ඒ මිනිසු ගන්නත්තන් අපිද ගන්න ඔවුට ඉන්න දෙදේ අන්තමා දැන්කි අන්ඩ වෙලාය දිගු කලක් අබලන්ව පැවති මල්වතු ඔය පාලම ප්‍රතිසංස්කරණය කරමින් පවදිනවා. එම තොරතුරු සමඟ තවත් සංහධන ව්‍යපෘති කිහිපේක තොරතුරු දැන් මන් අර්භ මැදවච්චිය ප්‍රධාන මාර්ග මල්වතු ඔය පාලම ප්‍රතිසංස්කරණය කරෙන්නේ රුපිය ලක්‍ෂ සියයක් වැය කරමින්. දැඩිලිස අබලන්න පැවති මෙම පාලමමතින් ගමන් කිරීම ඉතා අසේ රකාරයක් බවට පත්වති බනා. මේ පිළිබඳ අවධානය යොමු කළ රජය එහි ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කරතිබෙනවා. ලක්ෂ තුන්ය පනහක වියදමින් මාතර මහා විද්‍යාලයේ සඳහා නව ගොඩනගිල්ලක් ඉදිකිරෙනවා. පන්තිකාම්බර දොළහකින් සමත්විතවයි ඒ ඉති කරන්නේ. මෙහි ඉදිකිරීම් වසරක් තුළ අවසන් කිරීමට අපේක්ෂිතයි. මාත්‍ර දිස්ශ්‍රෙක් ේකම් කාරයාලය මගින් මෙහි ඉදිකිරීම් අධීක්ෂණය කරනවා. හම්බන්ට නොටල් පපිටිය ගැමුණු මහා විද්‍යාලයට රුපියල් කෝටි පහකට වඩා වටිනා බෞතික සම්පත් ලබාති තිබෙනවා ඒ රාජ්‍ය මාතය දිලිප වෙදාරචි මතාගේ ප්‍රධනත්වෙන්. මෙ අයටති ශ්‍රවණනාකාරයක් ගෘහ විද්‍යාකාරයක් සහ පන්ති කාමර රැසකින් සමන් විද තුන්මහල් ගොඩනකිල්ලකට මුල් කල තැබීම දිලිප් වෙදාරචි මහතාගේ මූලිකත්වෙන සිදු කරුුණ. විදු හල්පති W පුංචිහවා මහතා ඇතුළූ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා නේති විරෝතිී ලෙස මෙරට රැකිනා දුම් පෙටිතුකයක් සමක ශ්‍රී ලාංක ගුවන් මකියකු කටුනාය ගුවන්තුරුපොලේදී අත්තරංගුවට කෙනැති පෙනවා. gwටළ වෙකු නිල ධරින් මෙසි අත රංගුවටත් දු පටිතුගේ වටනාකම, රපියල් දහන් ව ලක්ෂ දහතර දහසක් පමණfa. අද අම duබයි සිට පැමිණ ගන්යයින් ඔහු මෙම දුම් පැටිතගේ වැැකිෙන පත්තිබනා. කාටන්ේ හැත්තෑ හතරක දුම් පටි තිස් හතර දහස් අටසියක් පමණ මෙ අත්තරගුවට කෙන තිබෙන fa. දුම් වැටිතගේ රජ සන්තකර සැක රපියල් පනස් දහස දඩමුක් මත දා හැරමටයි කටයුතු කර ඇත. ජනාතිපති මෛත්‍රීපාල සිරිසයන මතිතුමාගේ සංකල්පේකට අනුව ක්‍රියාත්මක, දේශය භෝග වගාකිරීමේ වැරසටහනියටතේ පුත්තලම දිශ්‍රකේ අර්තාාපල් වගාව සාර්ථකව ක්‍රාත්මක කරති වෙනවා. වයමපාත් කෘෂිකර්ම දෙපාර්තමන්තුව සිදු කළ පර්ේෂන අත්හදා බැලීම් තුළින් පුත්த்தලම සහ වනාතවිල්ලුව ප්‍රදේශවල සාර්ථකව අර්තාපල් වගාව සිදු කළ හැකි බව හදනා නතිබුණ. යනුවේම ප්‍රදේශය ෂ්ණත්වයට ොත්තු දෙන ප්‍රාණ වර්ග ආනයිනික බීජ අර්තාපල් සාර්ථකව වගාකිරීමට කටයුතු කරුණා. සිටුව අමාස දෙහ මාරක්වැනි කාලයකදී මෙම අර්තාාපල් ප්‍රබේදේ අස්වන්න නිලාගැනීමට හැකියාව පවතිනවා. රසායිනික පහොර සහ පලිබෝදනාශක මෙම අර්තාපල් ප්‍රභේදයට භාවිතා කිරීමේ අවශ්‍යතාව ඉතා අවම බවයි කෘෂිකර්ම දෙපාර්තමීන්තුව සඳහන් කරන්නේ. ඩිෂ්නත්යට ොත්තුදෙන නව ප්‍රබේධ ගැන පර්යෂණ කරලා ඒවා මේ ප්‍රදේශේ ගොවිීන්ට හඳුන්වාදීම කර. ති අත්හදා බෙලින් සියල්ලම ඉතාමත්ම සාර්ථක වුණා ඒ සාර්ථකත්තය මත තම අද මේ වගේ කුඩා පරිමාණයේ ගොවින් මේ වගවට යොමු කරගනීමට හැකියාව ලැබිලා තියෙන්නේ අප ඉදිරිටත් බලාපොරොත්තුවයන්නේ ඒ වගාව තවදුරටත් ්‍රචලිත කරමින් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදීම මම මේ අල වගාව කරලා නෑ කලින් කෙඩුවේ මෑ කොමඩු කැකිරි ඒගේ තුළබෝ තම කුිර උදේක මහ. ඒ ද ර හො ප්‍ර ග ම ලාපපුොත් අල ගව න ව රන්න බෑ කියල තම හිටියේ. එඒනට අපිට මේ සරේ හොඳද අසන්නක් ලැබේ කියලා හිතනවා අප ඉදිරිට යාල ගවගේ දවීම ලපොත්ව. තවත් රෝක්්ේ දක් කටිය කම ැන. වදවීම තර්ජනීට ලක්වැති වනසතුන් හා පැලෑටිවල ජාත්‍යන්තරවෙරදාම පිළිබඳ අන්තර්ජාතික සමුතියහෙවත් சைයිටී සමුතිය සිංහල භාෂාවට හා දෙමළ භෂාවට පරිවර්තනය කර එරි දැක්වීම කොනමදීසිදු කරුණා. නිරවි කරන සහ සංගර්ධනය පිළිබඳ සංසාධයයි ය සම්පාදනය කර ඇත්තේ. දහට වන සට සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයතියොදා ඇති බබද මෙහිදී හෙලිවුණා. විදවතුන් පිරිසක් මෙ අවස්ථාවට කනාා. රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමයන් සහ මහනුවර සංවර්ධ නමාත්‍යංශවලේකම් රාීන්ද්‍ර හේවාවිතාරණ මහතාගේ කොළන්තුල් කාව්‍ය සංග්‍රහය කොළමදී එලි දක්කුණා. නිල් අහස ඇවිතයමි යනුවෙනුයි එය නම් කරැත්තේ. මහාචාර්ය සමන්චන්ද්‍ර රණසිංහ සහ, ආචාරය ප්‍රණීත් අබේසුදරයන මහත්තවරුන් මෙහිදී දෙසුම් පැවැත්තුවා. අමාත්‍ය කබීර් රහශී මහතා ඇතුළ පිරිසක්ි මවස්ථාවටෙක්ව සිටියා. ොම නලන්දා විදුහලේ සිසුන් බසිහයි දෙනෙකුගේ විස් තැබීමේ මංගල්්‍යිය කෝට්ටි රජමහා විහරස්ථානේ දී පැවැත්වනාා. සම්ප්‍රදායික චාරිත්‍රවලට ගරු කරමිෙනුයි විස්තැබීමේ උත්සවය පැවැත්තුුණේ. විද්‍යලිය ආචාර්යවරුන්ද මෙම අවස්ථාවට සහභාගේපුුණා. ග්‍රම ශක්ති ජනතතා ව්‍යාපාරය ප්‍රාථමික කර්මාන්තහා, සමාජ සෞබල ගැන්ඩීමේ වැඩසටහනයටති, විසිතුරු මත්්‍යය වගකරුවන් සඳහා මූල අධාර ලබාදීමේ වැඩසටහනක්, පොළොන්නරුව ප්‍රදේශවලේ කම්කා යාලේ දේ පැත් වනා. පොන්නරුව දිස්ශ්‍රිකි අඩු ආදායම් ලාබී පවුල් තිස් පහක් සඳහා මෙසේ මූලිය අධාරලා බාදුන්නා. ඒ පොළො නරුව දිස්ශ්‍රත් එක්සත් ජවාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සූජීව ගුණතිලක මහතාගේ ප්‍රධානත්වෙන්. එ අයිකුට රුපියා ලක්ෂ පහළුවක මුදලක් ලබාතිීමටයි කටයතු කරන්නේ. ශ්‍රීලංකාවේ ශාීරික දඩුවම් අවසන්කිරීම දෙදහස් විශස දර්ශනය වැරිසටහනේ ප්‍රගතිය පිළිබඳ දැනුවත්කිීම සඳහා මාති හමුවක් ඇඳවාතිකුණා. ඒ ළමා හිංසනයට තිත සංවිධානයේ සභහපති වෛතිය තුෂ වික්‍රමණයක මහත්ම ඇතුළ පිරිිසකගේ සහභාගීත්වෙන්. ශාරරික දඩුවම් නතරකිරීම සඳහා ළමා සුරක්ෂිතාව පිළිබඳ වගකවයුතු පාර්ශවයක්ව කටයුතු කරන ලෙස ඉල්හමින් ඉදිරිපත්කරඇති පංචමහා යෝචනාව පිළිබඳ මෙහිදී සාකච්වා කරුණ. පසල් සිසුන් ගුවරුන් හා දෙ මවපියන් පිරිසක් මෙම වස්ථාවටයෙක්ව සිටියා එසමගින් අපගේ මධ්‍යන ප්‍රධහන ප්‍රෘක්ති විකාශය අවසන් වනවා. පසුරු දෙේ සිට පැෑන් පෑ පධතිකාශය පළපොරොත්තුවන්න සුබදසක් www.ipnnews.telk.